the National News Studio, Sri Lanka. වගකීමෙන් සත්‍ය හඹායන පුවත් වාර්තාකරණයේ රූපවාහිනී ප්‍රවෘත්ති අද ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිට නිෂාද බණ්ඩාරනායක සමගින් මම සම්පත් අවශ්‍ය. වකුගඩු ආබාධිත හා වැඩිහිටි දීමනා ගෙවීමට රුපියල් මිලියන 2684ක් ප්ලාස්ටික් අයිතම 9ක් භාවිතය තහනම් කෙරේ. मंत्री वरुण पार्लिमेंटुए उत्तरीतर बव रकेन लेस कटियुतु कलेतु बव कथानायक अवधारणे कराय महानुवर दलदा पेरहरे अली कलबल इतिहासय डेंगू रोगीन वार्तावीमे अडुवा चंद्रयान तुन मेहेयुम सार्थकय संधि दक्षिण द्रवेट यानावक गोडबसन लद पलमु रट बवट इंडियाव पत्वे ජූලි මාසයේ සඳහා වකුගඩු රෝගී ආබාධිත හා වැඩිහිටි දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 2684ක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසනවා. එම දීමනා ලබන සිකුරාදා සිට ලබාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ. වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල මගින්ද ආබාධිත සහ වකුගඩු දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්ද ලබාගත හැකි. මේ වෙනකොට මහා භාණ්ඩාගාරයේ විසින් රුපියල් මිලියන 2684ක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට මුදල් ලබා දීම සිදු කළා තියෙනවා. 647683ක් වෙච්ච වකුගඩු රෝගී පුද්ගලයන් සඳහා දීමනාව ලබා දීමටත් අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා දීමනාව ලබා දීමටත් ආබාධිත දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය. මේ මුදල් ප්‍රමාණය සිකුරාදා දිනේ ඉඳලා ලබා ගන්න පුළුවන් වෙයි. මෙරටට අලුතින් පත්වා තානාපතිවරුන් දෙදෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර බහර දුන්නා. ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී. ඉතාලි ජනරජයේ සහ ජර්මන් ෆෙඩරල් ජනරජයේ සඳහායි නව තානාපතිවරුන් දෙදෙනා පත්ව ඇත්තේ. මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තයේ සඳහා නව මහ කොමසාරිස්වරයෙකු පත්ව සිටිනවා. ඔවුන් පිළිගනු ලැබුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින්. इताली जनरजे मेरठ नवतानापति वर्यावान्ने दमियानो फ्रांकोवि महताय एंड्रू पेट्रिक महता महा ब्रिटानिया एक्सत् राजधानी सह उत्तर आयरलैंड मेरठ महाकोमसारी स्वर्याय जर्मन फेडरल जनरजे मेरठ नवतानापति वर्यावान्ने आचार्य फेलिक्स न्यूमान महताय अक्तपत्र बारगनीमे ननतुरु जनाधिपति रणिल विक्रमसिंह महता नवतानापति वरुन देदेना सह महाकुमसारी स्वरया समग सुहद कथा बहक निरत वुना विदेश कटियुतु राज्य अमात्य तारक बालसूर्य जनाधिपति लेखम समन एक नायक विदेश कटियुतु अमात्यांशे लेखम अरुणी विजयवर्धन यन महत्व महत्मीन मे अवस्थावट एक्व सिटिया දේශගුණික විපර්යාස වලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වැඩපිළිවෙල මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍යාංශයේ ආයතන සම්බන්ධ කරගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. එම කමිටුව අවම වශයෙන් මාස 6කට වරක් පත් රැස්වී එම කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කළ යුතු බවයි ජනාධිපතිවරයා යෝජනා කළේ. ඒ දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේ ශ්‍රී ලංකාවේ මුල පිරින් වල ප්‍රගතිය සමාලෝචනයට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට අද එක්වෙමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයින් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේදී ඉදිරි දේශගුණික විපර්යාස වලට මුහුණ දීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. ප්ලාස්ටික් අයිතම 9ක් මෙරට භාවිතය තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. එය ලබන ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මකයි.
ප්ලාස්ටික් බීම බට සහ කලතන ප්ලාස්ටික් පිඟන් කෝප්ප හැඳිගේ රූප සහ පිහි ප්ලාස්ටික් මල් මාලා ඉන්දියාප වට යන බාණ්ඩයි මෙලෙස තහනමට ලක්ව ඇත්තේ ඒ අනුව ඔක්තෝබර් 1 වෙනිදායින් පසු ඒවා මෙරට නිෂ්පාදනය භාවිතය සඳහා ආනයනය විකිණීම ප්‍රදර්ශනය කිරීම නොමිලේ පිරිනැමීම තහනම් වන අතර එය කඩකලහොත් ජාතික පරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයේ රැකෙන ලෙස කටයුතු කළ යුතු බව කතානායක මහින්ද ආපාබේ වර්ධන මහතා අද යලිත් අවධාරණය කළා. වාචික ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී ඇති වූ අසතුටුදායක තත්ත්වයන් පිළිබඳව කනගාටුව පළ කරමින් කතානායකවරයා මේ බව කියා සිටියා. වසන්ත ආපා බණ්ඩාර සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ අයහපත් හැසිරීම නිසා ඔවුන් සභාගර්භයෙන් ඉවත් වීමටයි කතානායකවරයා ක්‍රියා කළේ. නියෝජක කතානායකතුමෝ නිතර නිතර අහන මහ බැංකු බැඳුම් කර ප්‍රශ්න අදත් මම අහනවා 2023 අප්‍රේල් මාසේ 27 දින මම මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීලා තියෙනවා එතුමාගේම ප්‍රශ්නකට මම එදා දීපු පිළිතුරම තමයි අදටත් ලබා දෙන්නේ ඒ හින්දා ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි මේ සම්බන්ධයෙන් මම වාර්තාවක් හදුවා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය වෙත මම ඒක ලබා දෙන්න කටයුතු කරනවා ඔබතුමාලට හොයලා බලන්න පුළුවන් එකම ප්‍රශ්නේ විවිධ අවස්ථාවන් වලදී විවිධ ආකාරයටම විතරක් අහලා තියෙනවා මොකද අපිට ගරු නියෝජ්‍ය කතානායකතුමනි හංගන්න දෙයක් නැහැ. දැන් මහලේකම්තුමියා හරි ලේකම්තුමා හරි මේ ආණ්ඩුවට සිතාශී කටයුතු කරොත් ඊළඟ ආණ්ඩුවක් එනවා මතක තියාගන්න. ලේකම්තුමියට තර්ජනය කරන ආණ්ඩුවක් එනවා ආණ්ඩුවක් කරනවායි කියලා. මේක ඔබතුමා පාලනය කරන නැත්නම් මේක විහිළුවක් වෙලා අපිට අපේ මන්ත්‍රීවරු තෝ විදියටම හැසිරෙන්න ගනි. ඊයේ දවසේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අලි කලබලයක් වුණා දලදා පෙරහැරි. මොකද හේතුව මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ වුණා නම් එතකොට මම අහන්නේ දැන් මේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් අහන්නේ මේ සභාවේදී සමහර ප්‍රශ්න අහනකොට ඔබතුමා දන්නව කොයි තරම් කාලය වෙනස් වෙනවද කියලා ඔබතුමා කතාවක් ඒකට විනාඩියක්වත් දෙන්නේ නැත්නම් මේ කරුණ සාකච්ඡා කරන්න පැයක අපිට ප්‍රශ්න අහන්න පුළුවන් දැන් මේ තාම දෙවෙනි ප්‍රශ්නේ යන්නේ මේ වැදලි කිරීම වෙනම කරන්න වැඩපිළිවෙලක් හදන්න මේක ඩෝන් යන්න දෙයක් නෑ සංවිධායකතුමා මට ඩෝන් යන්නේ නෑ ඩෝන් යන අය දැනගන්න ඕනේ මේක ස්ථාවර නියෝග හොතට කියවලා එන්න නැත්නම් මෙතුමයි මමයි බැනුම් අහන පක්ෂ දෙකෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඔබතුමාලා බොරුවට කියවන උදේ පාන්දර ඇවිල්ලා මාධ්‍යර කතා කරන්නේ අපි 10 ආමාරෙන් පස්සේ මේ ඇමතිවරු කවුරුත් උත්තර දෙන්නේ නැහැ ඔබතුමා කැමති දෙයක් කරගන්න දැන් ඔබතුමා මේ පැත්තට කියන දේ කරනවා නම් අපි සූදානම් නැහැ උත්තර දෙන්න ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා මතු කරපු විදියට මේ ප්‍රශ්න අහන්න වෙන් කරපු කාලේ පැයයි දැන් මේ පැය ගත වෙලා තියෙන්නේ ඒ නිසා අනවශ්‍ය විදියට කාලය නාස්ති කරන්න එපා පොහොට්ටුවේ බලමණ්ඩලයේ බිංගිරියේ පවත්වනවා ඔබතුමාගේ ප්‍රශ්න අහන්න පොහොට්ටුවේ බලමණ්ඩලයේ නෙමෙයි ප්‍රශ්න අහන්න බෑ පොට ඉන්න මේ පාර්ලිමේන්තුව මාධ්‍ය මාධ්‍ය ආවරණයෙන් අවභාවිතා කරනවා මේ අදාළ ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ රාසමාණික මන්තුමා අහලා තියෙන මඩකලපුවේ පොලක්ද මඩකලපුවේ කඩවීදියක් ගැන මේ අහන්නේ වෙන ප්‍රශ්නයක් ගැන හොඳයි ගොඩක් අය යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා අහන ප්‍රශ්නයට සම්බන්ධ නැතුව ඒවා අහන්නේ ග්‍රාමාත්‍යතුමා how can you allow ඇයි ඔබතුමා ප්‍රශ්න අහනවා ඔබතුමාට මෙතන ඒ විදියට හැසිරෙන්න බෑ මේ ගරු මන්ත්‍රීතුමාව සභාවෙන් ඉවත් කරන්න ප්‍රශ්න අහන්න දෙනව නම් දෙන්න ප්‍රශ්න අහන්න ඔතන ඉඳන් නේ ප්‍රශ්න අහන්න යන්න වාඩි වෙන්න කුට්ටුවට ගිහලා වාඩි වෙන්න මෙතන ඉඳන් ප්‍රශ්න අහන්න යන්නේ විපක්ෂ නායකතුමා ඔබතුමාගේ මන්ත්‍රීවරු මේ හැසිරෙන්න විදිය බලන්න මේ මන්ත්‍රීවරුද මේ මන්ත්‍රීවරු කැලාවල් වලවත් ඉන්නවා කරුණාකරලා වාඩි වෙන්න සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිට ඕන මේ සභාවේ මේ මේ උඩ හිටියා ජපන් ජාතික පිරිසක් පාසල් දරුවන් මෙතන වෙච්ච දේ කොහොම වුණත් කවුරු හරි වුණත් වැරදි වුණත් එච්චර සෝබන නැහැ මට මතකයි දලසලා පිරිම ඇමතුමා එක අවස්ථාවකදී ප්‍රසිද්ධියේ සමාවිල්ලුව මේ පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබඳව අද එතුමාගේ පක්ෂයේ එතුමත් එක්ක ඉන්න කණ්ඩායමේ මන්ත්‍රීවරෙක් ඔබතුමාගේ ඔය උතන්ට ඇවිල්ලා කතා කරපු ලීලාව වසන්ත යාපා මන්ත්‍රීතුමා හැසිරීච්ච ආකාරය ඒ වගේම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා උතන්ට ඇවිල්ලා කරපු තර්ජනය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න තුමාලගේ වැඩපිළිවෙල තුල විශාල ජනමතයක් පාර්ලිමේන්තුවේ විරුද්ධව දැන් හැදිලා තියෙනවා. මොකද අපි කාලය නාස්ති කරනවා පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන පරිදි කටයුතු නොකරනවා. ඉතින් ඒ නිසා මේ ගැන ඔබතුමාලා කල්පනා කරන්න පාර්ලිමේන්තුව කියලා කියන්නේ අපේ රටේ තියෙන උත්තරීතර ආයතනය. ඒ ආයතනයේ හැසිරීම අපි සියලු දෙනාගේම ගෞරවයට වගේම අගෞරවයටත් හේතු වෙනවා. ප්‍රශ්න එක නෙමෙයි ප්‍රශ්න දෙක නෙමෙයි සර්ෂ පැහැදිලි කිරීම කියලා තවත් අහලා ඒ තවත් එහාට
ආනයන හා අපනයන පාලන පටතේ යටතේ රෙගුලාසි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. එෙහිදී පළබෝ අදහස් කිහිපයක් මේ සාමාන්‍ය සිල්ලර මිලට පැකට් කරපු තිලිඹු පිටියන්නේ රුපියල් 210ට වාගේ. පැකට් නොකරපු ඒවා 200ට. හැබැයි මීටත් වඩා අඩු විය යුතුයි ලෝක වෙළඳපොලේ තවදුරටත් මිල පහළ බැසීමක් අපි දකිනවා. රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මේ අපනයනය ශක්තිමත් කිරීමවත් මේ රටේ රැකියා බිහි කිරීමවත් මේ රටේ ඩොලර් ගේන එකවත් මේ රටේ කර්මාන්ත හදන එකටවත් නෙමෙයි විදේශ ණය හිමියන්ට විදේශ ඒ ණය ටික ගෙවන එක තමයි පළවෙනි ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ඔබතුමාලා. ඒ හින්දා තමයි අද වෙනකොට මේ රටේ ජනතාවට බදු ගහලා විදුලි බිල වැඩි කරලා ඒ සියලුම දාන්න පුළුවන් බර දාලා අද වෙනකොට ජනතාව මිරිකලා මේ රට ණය කරපු ඒ උදවියම අද වෙනකොට ඒ ණය ගෙවන්න තමයි පළවෙනි ප්‍රතිපත්තිය මේ රටේ ක්‍රියාත්මක කරන්නේ මුළු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවේ මිනිස්සු තමයි ස්වෛරීත්ව බැඳුම් කරවලට මේ සල්ලි දීලා තියෙන්නේ ලංකා ආණ්ඩුව මේකට වගකීමට බැඳෙනවා මේක ගෙව්වේ නැත්තම් නඩු පවරනවා දැනට ඇමරිකාවේ උසාවියේ 250කට විතර නඩුවක් පවරලා තියෙනවා හැමිල්ටන් උසාවියේ ඒ වෙලාවේදී රජය වෙනුවෙන් කියලා තියෙනවා අපි මේක ප්‍රතිව්‍යුහගත කරන කරන්න සාකච්ඡා කරනවා කියලා. උසාවිය කියලා තියෙනවා නෑ නඩුව දිගටම අහගෙන යන්න කියලා. ඔබතුමාලා හිතනවද මේ ආණ්ඩුවක් අරන් දේශපාලන වෙනසක් කළා මේ ණය හැම ගෙවන්නේ නැතුව ආණ්ඩු කරන්න පුළුවන් කියලා. මේ පොඩි දරුවෝ වගේ හැසිරෙන්නේ නැරකනේ. එතකොට මේක ගෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? මේ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ පිළිබඳ තියෙන ආයතන මෝඩි, පිච් රේටින්, රේටින් ආයතන විසින් අපිව ඩවුන් ග්‍රේඩ් කළා. කිසි දෙයක් ගෙවන්න බැරි රටක් කියලා කියනවා. කිව්වට පස්සේ කවුරු මහරජුරුව නැවත ඇවිල්ලා ලංකාවේ ජනාධිපති වෙලා හිටියත් අපි එල්සි එකක් කරනවා තෙල් ගේන්න කියලා. තෙල් නැවෙනවා. නැවට එල්සි එක පිළිගන්නේ නැත්නම් අපිට තෙල් නැහැ. ගෑස් කඳුලක්වත් මේ රටේ නැහැ. ගෑස් ගේන්න ඕනේ. එල්සි එක පිළිගන්නේ නැත්නම් ගෑස් නැහැ. බෙහෙත් ගේන්න එල්සි එක නැත්නම් නැහැ. අපිට චණ්ඩි කතා කියන්න බෑ. අපි අධිරාජ්‍යවාදයට විරුද්ධයි. IMF එකට විරුද්ධයි. තියෙන ඒවට පටහැනිව අපි ගෙවන්නේ අපිට පුළුවන් දෙයක් කරන මොනව කරන්න. මේ තියෙන තත්ත්වයේ තේරුම් ගන්න නැති දේශපාලනඥයෝ හරි දේශපාලන නායකයෝ හරි පක්ෂ හරි තියෙනවා නම් ඒ කාටවත් ලංකාව ආණ්ඩු කරන්න බෑ. පවතින වියලි කාලගුණය හේතුවෙන් භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන ලෙස ජල සම්පත් මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා. මණ්ඩලය පවසන්නේ ජලයේ වෙනසක් පවතී නම් තම ආයතනයට අයත් පරීක්ෂණාගාර වලින් එය පරීක්ෂා කරගන්නා ලෙසයි. පවතින වියලි කාලගුණය හේතුවෙන් භූගත ජල මට්ටම් අඩුවීම නිසා එහි ලවණතාවයේ වෙනසක් සිදුවන බැවින් ජලයේ රසය, ගන්ධය හෝ වර්ණයේ වෙනසක් පෙන්නුම් කළ හැකි බවයි ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී RMS රත්නායක මහතා පවසන්නේ. කොළඹ, පුත්තලම, අනුරාධපුරයේ සහ යාපනයේ පරීක්ෂණාගාරවලින් ජල සම්පල පරීක්ෂා කරගත හැකි. තමන්ගේ ලිඳේ වතුර පාවිච්චි කරනවා නම් කලින් තිබ්බේ රස සහ ඒකේ පැහැය වෙනස් වීම ඒ අදාළ ලිඳේ අයිතිකරුට තේරෙනවා. සෑම කොට්ටාසයකම මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තයෙක් ඉන්නවා. ඒගොල්ලොන්ට ඒක දැනුවත් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ සමහරට යොමු කරයි අපේ ජල සම්පත් මණ්ඩලය වෙත. පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳියාම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේද පනී ජල අර්බුදයක් පවතිනවා. ඊට විසඳුමක් ලෙස පළාත් පාලන ආයතන මගින් ජලයේ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සඳහන් කරනවා. දිස්ත්‍රික්කයේ තංගල්ල, බෙලියත්ත, කටුවන, අඟුණකොළ පැලස, හම්බන්තොට, සූර්යවැව, අඹලන්තොට, තිස්සමහරම යන ප්‍රාදේශීයකම් කොට්ටාසවල පනී ජල අර්බුදෙන් පීඩාවටපත් ජනතාවට මෙමගින් සෙත සැලසෙනු ඇතේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල තවදුරටත් පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් කාසල්රේ සහ මාවුස්සා කැලේ ජලාශවල ජලමට්ටම තවදුරටත් පහළ බැස තිබෙනවා. අද උදේ වන විට කාසල්රේ ජලාශයේ ජලමට්ටම පැවතුනේ පිටාර මට්ටමේ සිට අඩි 42ක් පහළ මට්ටමක වන අතර මාවුස්සා කැලේ ජලාශයේ ජලමට්ටම පැවතියේ පිටාර මට්ටමේ සිට අඩි 39ක් දක්වා පහළ මට්ටමකයි. ඓතිහාසික මහනුවර ඇසළ බංගල්ලේ 3 වෙනි කුඹල් පෙරහර මෙවන විට වීදි සංචාරය ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ හිසිට නප වාර්තාකරු අසංක හිලකරත්න.
ऐतिहासिक कंद उडरट असल मंगल्ले तुन्वेनी कुंबल पेरहराई मेवन विट वीदी संचारे आरंभ कर तिबेन अद रात्रि हताई देकट यदुनु सुब मोहतिन मंगल हस्ति राजया संदगल मत पात वीम सिदु केरुणा अद पेरहर करंडुव वेडम कर वीम सिदु करन्ने श्री दलदा मालिगावे इंदिराजा हस्तिया दैले एतुल लेस कैलनी रजमहा विहारे कांडुल हस्तियात एवगेम श्री दलदा मालिगावे बियन राजा हस्तियात गमन करनवा अद पेरहर नरमीम संदहात विशाल पिरिसाक महाडूर नगरे पेरहर गमन करन වීදිවල රැඳී සිටින ආකාරයයි අපට දක්නට හැකියාව ලැබෙන්නේ වෙනදා මෙන්ම ඉදිරි දින කිහිපෙදීත් මේ දලදා පෙරහැරේ අසිරිය පිළිබඳ තොරතුරු ජාතික රූපවාහිනිය ඔස්සේ මහනුවර නගරයේ සිට වාර්තා කරන්නට අප සූදානම්. සංගෙන් අද අවධානය යොමු කරන්නේ එදා මෙදා තුර මහනුවර දලදා පෙරහැරේ සිදු වූ අලි කලබල ගැනයි. ईये पेवती देवनी कुमाल पेरहरे दी खतरगम देवाल पेरहरे गमनगत अलिये खलबल वीम अद समाज माध्ये प्रधान मातृकावा एनिसाम अद एत्वीदियवेन करेन्ने दलदा पेरहरे सिदू अली खलबल संबंधवाय मैत इतिहासे दलदा पेरहरे बरपतलम अली खलबले वार्तावन्ने 1959 वसरे अगोस्तु 19 दिनाय ए एम वसरे अवसन रंदोली पेरहरे दी एदिन खलबलेट पत्तुने राजा नेमति अवुरुदु 31 क वयस अलियेक එමාලියා අවුරුදු 25ක්ම දලදා පෙරහැරේ ගමන් කර තිබුණා. මෙලෙස රාජා නැමැති අලියා කලබලයට පත්වීම හේතුවෙන් 19 දෙනෙක් මිය ගිය බව වාර්තා වෙනවා. තුවාල ලැබූ පිරිස 150කට අධිකයි. අවසානයේ අලියා මෙල්ල කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් නිලධාරියෙක් විසින් වෙඩි තබා තිබෙනවා. වෙඩි වැදීම හේතුවෙන් රාජා මිය ගියේ අද අලිමුඩුක්කුවලස හඳුන්වන වීදියේදී. එදා මෙදා තුර ඉතිහාසයේ බරපතලම අලි කලබලයේ ඒ බවයි පැවසෙන්නේ. මෑත කාලයේ අලි කලබල වීම වාර්තාවුවද මිනිස් ජීවිත හෝ අලි මරා දැමීම වාර්තාවන්නේ නැහැ. එවැනි බරපතල සිදුවීම් ගත් කල ඊයේ සිදුවීම අලි කුලප්පුවක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වත් ඒ කලබල වීමක් පමණයි. මෙලෙස ඊයේ කලබල වූයේ රත්නා නැමැති වයස අවුරුදු 35ක අලියෙක්. එමාලියා කතරගම දේවාල පෙරහැරේ දෑලේ ගමන් කරමින් සිටියේදී කලබලයට පත් වුණා. දිගටම ආවා කරදරයක් නැතුව ඉතින් වෙන්ද විදිහටම අලි ආවා. පඩිපෙළ නැග්ග අර වැවරවුමට නගින්න. පඩිපෙළ නැග්ගහම මේ වංගු හැරෙන්න එපේ. වංගු හැනනකොට අපේ අලියා ගියා වැටයිනට. වැවරවුමේ වැටයිනේ. වැටයින්ට ගියාම මිනිස්සු වැටයිනේම ඉන්නවා. ළමයි මිනිස්සු. අලියා ඉතින් වැටයින්ට යනවා මේ හොඬේ දාලා බලනවනේ ඉව කරලා ඔහොම යනගා. ඒ හොඬේ දාලා ඉව කරලා බලනකොට අර පොඩි ළමයෙක් අර දිගෑරේ නැකිලෙන නලා තියෙන්නේ. ඒ දිගෑරේ නලා අර කවුළු ඇතුලින් දාලා පිම්බා. පිම්බාම අලියාගේ හොඬ ඇඟිල්ල වැදුනා. නලා හොඬැලින් වැදුනා අලියා බය වෙලා මේ පැත්තට හැරුණා. හැරනකොට දැන් කරුරු වැන්දලියා මැද ඉන්නවා. ඒ අලියා වැදුනා මේ අලියාගේ ඔළුව. වැදුනාම අලියා තවත් බය වුණා. දෙපැත්ත වැදුනා. ඊට පස්සේ අලියා දුවන්න පටන් ගත්තා. හොඳට ආපු අලියා අර නලා සද්දේ හොඬේටම වැදුනානේ. හොඬේ වැදුනා අලියා නිකන් එක පාට බය වීමක් ඇති වුණා. බැලුම් නලා අර අලි ළඟම ඉන්න පිමිල්ලර දැන් අපි පොලිසිය මහතුරුගේ කියනවා කිව්වා. ඒ වගේ දේවල් වලට අලි එක පාට බය වෙනවා ළඟම ඉඳලා පිම්බාම ඇඟේ වදින්න වගේ. අර වංගු වලදී පොඩ්ඩක් හැරෙනකොට එහෙම ලං වෙනවනේ මිනිස්සු. ඒතෙන්දී ඒ වගේ ඉතින් මේ හැම අලියම නෙමෙයි අපේ අලි ඉන්න පළක් අලි එහෙම බය වෙනාලි. මෙම සිදුවීම දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණ පෙරහැර නරඹන්නන්ගේ යම් යම් ක්‍රියාකාරකම් මෙවැනි සිදුවීම් වලට බලපාන බවයි. පෙරහැර නරඹන ජනතාවගෙන් ඉල්ලා හිටින මේ අලියතුන්ට ඒගොල්ලෝ මේ බය වෙන සිදුවීම් නිතර ඔය මේ අපි කියනවා ලයිට් එලිය අල්ලන්න එපා ඒ වගේම ශබ්ද කරන්න එපා කියලා අන්න ඒ වගේ පොඩි සිදුවීමකට ඇත්තටම මේ වෙලාවේ එක් අලියෙක් බය වෙලා එයා ඉස්සරහට දුවනකොට තව අලි කීප දෙනෙක් එයත් එක්කම දිව්වා. ඒ වගේ දෙයක් තමයි උනේ. ඒ වෙලාවේ අපි සාමාන්‍ය පොඩි වෙලාවක් ඇතුළත ඒ අලි සීළු දෙනාම ඒ අලින්ට හිංසාවක් වෙන්නේ නැති විදිහට ආරක්ෂිතව ගැට ගහගත්තා. දලදා පෙරහැරට කීර්ති ශ්‍රී රාජසිංහ රජසමයේ සිටම අලියතුන් යොදාගත් බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන්. රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේද ඒ පිළිබඳ සඳහන්. අතීතයට වඩා අදවන විට පෙරහැරට පෙර අලියතුන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම සිදු කරනවා. අපි නිරෝගී සතුන් ඒවා ඇත්ගෝවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අලින්ගේ සෞඛ්‍යත් ඒවා සියලම බලලා තමයි ගෙන්නගන්නේ. ඊට පස්සේ පෙරහැරට යොදා ගන්නත් කලින් අපි අලියතුන්ගේ හැසිරීම රටාවල් ගැන නිතරම විමසිල්ලෙන් ඉන්නේ. ඉතින් අපි මේවා වළක්වගෙන දැන් අද අපි ඇත්තටම මේ සියලුම අලියතුන්ට අද විවේකයක් දීලා අපි සුදුසුම අලියතුන් විතරයි අද පෙරහැරට සඳහා යොදා ගන්න. අහඹු සිදුවීම් මත මෙවැනි සිදුවීම් යම් අවස්ථාවල සිදුවිය හැකි. ඇතැම් පිරිස් එවැනි සිදුවීම් උපයෝගී කරගෙන සංස්කෘතික කටයුතු වලට පහර ගැසීමට පෙළඹී සිටීම කනගාටුදායක කරුණක්. කෙසේ වෙතත් අදත් සාර්ථකව තුන්වන කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙනවා.
යලිදේශීපුවත් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ජනතා නියෝජිතයන් දැක්වූ අදහස් වෙතයි දැන් අවධානය ජූලි මාසයේ අගෝස්තු මාසයේ කියන්නේ ලංකාවට සංචාරකයන් පැමිණීමේ ඔෆ් සීසන් එක විශේෂයෙන්ම ඔෆ් සීසන් එක තුල ගිය මාසේ තමයි ලංකාවට මේ වසරේ එක් මාසකදී පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය පැමිණියේ ඒ ඔෆ් සීසන් එකේ කියන එක අපි මතක් කරන්න කැමතියි ඒ අනුව බැලුවම මම හිතන්නේ සංචාරක අමාත්‍යාංශය විසින් කරගෙන යන ප්‍රවර්ධන කටයුතු හේතු කරගෙන සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් පෙන්눔 කරනවා මේ අලකන්නේ අවම වශයෙන් රුපියල් 130ක මිලක්වත් වී ගොවියට ලබා දිය යුතුමයි නැත්නම් වෙන්නේ අපේ රටේ ඉන්න වී ගොවියා අපිට මඩට බස්ස ගන්න බැරි වේවි එතකොට පමණක් අවස්ථාවල්ද කියනවා මේ 130ට දුන්නම පාරිභෝගිකයාට හාල් 200ට 300ටද දෙන්න වෙන්නේ කියලා එහෙම වෙන්නේ නැහැ ගොවි ජනතාව ඉතාම අසීරුවෙන් තමයි මේ වැඩ කටයුටි කරගෙන යන්නේ. ඔවුන්ට විශාල පිරිවැයක් යනවා මේ ගොවිතැන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා නිසි වන්දියක් අනිවාර්යයෙන්ම මේ ගොවි ජනතාවට ලබා දිය යුතුයි කියන තැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉන්නා වගේම ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන නිසා ඒ හැම අවස්ථාවකදීම විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ අවධානයත් යොමු කරමින්, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යතුමාගේත් අවධානය යොමු කරමින් ගොවි ජනතාවට සාධාරණ ඉටු කිරීම වෙනුවෙන් අපි බොහොම පැහැදිලිව පෙනී සිටිනවායි කියන එක මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ. නවත වාරයක් අර වැටිච්ච සංවර්ධන වැඩපිළිවෙල අපි අද පටන් අරගෙන තියෙනවා. යන්න මිනිසුන්ට බැරුවල් තිබිච්ච පාරවල්. දැන් මේ වෙනකොට ජනාධිපතිතුමාගේ උපදෙස් මත නවත වාරයක් අපි වැටිච්ච සංවර්ධනේ පටන් අරගෙන යනවා. අඩුම තරමේ ලංකාවට එන පෙට්‍රල් නැවට, ලංකාවට එන ඩීසල් නැවට ඩොලර් ගෙවා ගන්න බැරුව අපහසුතාවයෙන් හිටිය වෙලාවක බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගන්න. මම හිතන්නේ මෙහි තියෙන සුබදායි කාරණාව තමයි ඒ ඩොලර් මිලියන 200න් පසුගිය 7 වෙනිදා ඩොලර් මිලියන 50ක් ගෙවලා අවසන් කරන්න හැකියාව ලැබුණා. එතකොට කල්පනා කරලා බලන්න ඕන කාරණාව තමයි අපි විමසලා බලන්න ඕන කාරණාව තමයි වසරකට එකහමාරකට ප්‍රථමයෙන් අපි ලෝකේ වටේ රටවල් වලට ගිහිල්ලා ණය ඉල්ලලා ඩොලර් ඉල්ලගෙන ජීවත් වෙච්ච ශ්‍රී ලංකාව වසරක් එකහමාරක් වගේ කාලයක් ඇතුළත නැවත ණය ගෙවන්න පුළුවන් තත්ත්වයට ආර්ථිකය නගා සිටවල තියෙනවා. වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝදරත රියදුරන්ගේ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදාළංශ වෙත උපදෙස් ලබා දුන්නා. ඒ ත්‍රිරෝදරත සංගම් කිහිපයක නිලධාරීන් ඇතුළු සමාජිකයන් පිරිසක් සහ අමාත්‍යවරයා අතර අද පැවතේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. මෙරට මගී ප්‍රවාහන ත්‍රිරෝදරත නියාමනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සොයා බැලීම සඳහා සාකච්ඡා පැවැත්තුණා. වෘත්තීය සංගම් ලෙස තම සමාජිකයන් මුහුණ දෙන පොදු ගැටලු කිහිපයක් පිළිබඳ ත්‍රියෝදරාත සංගම් නියෝජිතයන් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළා. යනුව බස්නාහිර පළාත තුල ත්‍රියෝදරාත නියාමනය සම්බන්ධව ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ක්‍රමවත් කිරීම, දිවයිනේ සියලු පළාත ආවරණය වන පරිදි ත්‍රියෝදරාත නියාමනය පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම, ත්‍රියෝදරාත අමතර උපාංග සවකිරීම සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය ඇතුළු ගැටලු කිහිපයක් මෙහිදී සාකච්ඡා කෙරුණා. ත්‍රිරෝදරත ඇතුළු මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයේ අධිකාරියේ බලයලත් ආයතනයේ ලෙස ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වෙත බලය පැවරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ඊට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළා. එසේම ත්‍රිරෝදරත සංගම් ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳ ජාතික ප්‍රවාහන කොමිසමේ කොමසාරිස්තුමා ඇතුළු නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. දීර්ඝ කාලයක් නොවිසඳී පැවති සිය වෘත්තීය ගැටලු විසඳා දීම පිළිබඳ වෘත්තීය සංගම් නියෝජිතයන් මෙහිදී අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළ කළා. සමහරක් ත්‍රිරෝදරත විවිධ ගණන් ඔස්සේ තමන්ගේ සේවාව භාවිතා කරමින් ඉන්නවා ගාස්තු මීටරයක් නැතුව. ඉදිරියේදී අපි ඉල්ලීම කරනවා අපේ වෘත්තීය ත්‍රිරෝදරත රියදුරන්ගෙන් අනිවාර්යයෙන්ම තමන්ගේ නියාමනයේ කටයුතු වෙනුවෙන් ලියාපදිංචි ලබා ගන්න. එසේ නොවුනොත් මේ මගී ප්‍රවාහනය සඳහා අවස්ථාව ඔබට හිමි වෙන්නේ නැති වෙන තත්ත්වයක් ඉදිරියේදී උදා වේ කියන එක. දිස්ත්‍රික් කමිටුවෙන් දෛනිකව ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් පවතින බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඩෙංගු පිළිබඳ ජනතාව පුළුල් ලෙස දැනුවත් වීම ඊට හේතුව බවයි එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලී නාරේරත්න මහතා පවසන්නේ. රෝගීන් 60733ක වගේ ප්‍රමාණයක් තමයි අද දවසේ මේට වාර්තා වෙලා තියෙන්නේ. මේ වන විට දෛනික වාර්තා රෝගීන්ගේ සාමාන්‍ය අගය රෝගීන් 150ත් 175ත් වගේ අතර ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ මේක හොඳ ප්‍රවණතාවයක්. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනිය මේ ජාතික කාර්යභාරයට දායක වීම පිළිබඳව. ඩෙංගු මර්ධන තවත් වැඩසටහනක් දෙහිවල නගර සභාව සහ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේව අද පැවැත්වුණා.
ක්‍රීඩාපුවත් සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. තවත් තොරතුරු සඳහා අපි විසින් අපගේ YouTube නාලිකාවට සහ Facebook පිටුවට සුබ රාත්‍රියක්.